සීලොම් ප්‍රජාවන්ට සහ සීලොම් පුරවැසියන්ට එක සමාන ලෙස සමාජ ස්ථාවරය සමුදිය ළඟා කර දීමේ අරමුණින් අපගේ ජාතියෙහි වර්තමාන සහ අතීත තුවාල සුව කිරීම සඳහා වන අපගේ ප්‍රයත්න දෙගුණ කිරීම සඳහා අපගේ ජාතියට කාලය එළඹ ඇත. මෙම කාර්යය ඉටු කිරීම සඳහා ආර්ථික සංවර්ධනය හා ආරක්ෂාව හා සම්බන්ධ ජාතික අභිලාෂයන් පිළිබඳ ගැටලුවලදී සීලොම් දේශපාලන ස්වභාවය සහ සිවිල් සංවිධාන ගැටුම් සහ බෙදීම් පසුකර තබමින් අවබෝධය සහ සහභාගිත්වය ප්‍රවාදනය කිරීමේ අප සිවිල් ජනාම එක්ව කටයුතු කළ යුතු වේ. ඇත්ත වශයෙන්ම රටක් හැටියට ඇඟිල්ල දික්කිරීමේ අවස්ථාව නෙමෙයි මේක. මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක තමයි අපි මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් හොයන්න ඕන. අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වැරදුනේ කොහෙද කියන එකත් අපි හිතන්න ඕන. පල්දියලට ගහනවා, දේශපාලනඥයින්ට ගහනවා, හෝටල් වලට ගහනවා, හත් වෙනදා ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම තිබ්බා. අපේ අගමැතිතුමාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නේ. ඉතින් අගමැතිතුමා දන්නෙත් නැහැ, කැබිනට් මණ්ඩලේ දන්නෙත් නැහැ. බුද්ධියන්සේට මේ තොරතුරු ලැබුණාම ඕ මොකද කරන් තිබ්බේ? ලියුම් ලියන එක නෙමෙයි, අගමැතිතුමාට, ජනාධිපතිතුමාට, කාදිනල්තුමාට දැනුම් දෙන්න දුරකථනේ. එතකොට මේ ආරක්ෂක ප්‍රධානීන ජනාධිපතිතුමා ගණන් ගන්නෙ නැත්තම්, අගමැතිතුමා ගණන් ගන්නෙ නැත්තම් එතුමා කාටද සේවය කරන්නේ? අන්න ඒකයි අපි හොයන්න ඕන. මේ රටේ ජීවත් වෙන සියලු ජාතීන් අපි ආරක්ෂා කරන්න ඕන. ඔබතුමාලා අපි බොහොම අමාරු එකත්‍රස්වාදී කණ්ඩායමක් පරාජය කරලා රට සංසුන් භාවයේ සහ සංවර්ධනයට පිවිසෙන්න පුළුවන් තත්ත්වයට ගෙනාවා. ගරු සභා නායකතුමනි, ඔබ විසින් කියපු මේ ලියකියවිල්ල තියෙනවා ආගමික ප්‍රධාන ස්ථානවලට පාර දෙනවා කියලා. ක්‍රිස්තු භක්තිකයන්ගේ ප්‍රධාන පාස්කු දිනේ මාසික රෝදා මෙවැනි දෙයක් තියෙද්දී මොකද්ද කරලා තියෙන්නේ? අපි පහුගිය යුද්ධේ වෙරුණායන් පස්සේ අපි හරි මාර්ගයේ ගියේ නැහැ කියලා මම විශ්වාස කරනවා. යුද්ධේ වෙරුණායන් පස්සේ අවුරුදු 32ක අපේ රට කානිවල් එකක් උත්සවාකාර ජීවිතයක් අපට ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. අපි සියලු දෙනාම මොන පක්ෂේ හිටියත් මොන පැත්තේ වාඩිවලා හිටියත් මේවට වග කියන්න ඕනේ. එතකොට මේ ලියුමනුව ක්‍රියා කරේ නැහැ කියලා පොලිස්පති අල්ලන් කන්න හදන එක හරිද? එතකොට ජනාධිපතිට ඒ ලියුම පිටපතක් නොගියා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නැහැ. ආරක්ෂක කවුන්සලයේ සුමානකට පාරක් තිබ්බනම් අනිවාර්යයෙන් මේ ලියුම ගැන කතා කළ යුතුව තිබුණා. යුද්ධය වරණයෙන් පස්සේ බුද්ධියංශ වැඩියෙන් පාවිච්චි කරේ අපි වගේ අයගෙන් පිළිගන්න. අපි ගැන ඔත්තු සොයන්න, අපේ දරුවෝ ගැන ඔත්තු සොයන්න. අද ඇති වෙලා තියෙන තත්වයට පහුගිය අවුරුදු 10 තිබුණ සියලු මාණ්ඩුවව කියන්න ඕන. මොකද මේ වගේ ත්‍රස්තවාදයක් අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හදන්න බෑ. කන්ද මේක අනිවාර්යෙන් අඩු ගානේ 7-8ක වැඩක්. ආරක්ෂක කවුන්සලයේ සහ ආරක්ෂක ඇමති ආරක්ෂක ලේකම් ඒගොල්ලෝ රාජකාරිය පැහැරලා තියෙන අසාර්ථක වෙලා තියෙනවා. මොන නිදහසට කාරණා කිව්වත් අපි ඒක පිළිගන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙනවා. නමුත් මේ රජයේ ඉදිරියට යන්න ඕන නම් අනිවාර්යෙන් සුදුසු සුසුසුම් වලට දාගන්න ඕනේ. විපක්ෂයෙන් නිතර කියන කතාවක් තමයි බුද්ධ්‍යාංශ දුර්වල කරලා තියෙනවා, බුද්ධ්‍යාංශ සිරගත කරලා තියෙනවා, බුද්ධ්‍යාංශ රිමාන්ඩ් කරලා දෙනවා කියලා. එමුනම් බුද්ධ්‍යාංශ දුර්වල වෙලා තියෙනවා නම් මෙවැනි තොරතුරු ලබා දීමට හැකියාවක් නැහැ. එයානු අපිට බොහොම පැහැදිලි බුද්ධ්‍යාංශ වල දුර්වලතාවයක් මෙතන නැහැ. බුද්ධ්‍යාංශ ලබා දුන්න තොරතුරු අනුව ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තිබුණ වරද තමයි මෙතන තියෙන්නේ. අපේ පක්ෂයේ ජාතික ලැයිස්තු හිටිය කෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවක් තියෙනවා. මම විශ්වාස කරනවා අදටත් ඒ පුද්ගලයා මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ඔහුගේ පුතාලා, ඔහුගේ දරුවන් මේකට සම්බන්ධ වෙන්න ඇති කියන එක තමයි හිතන්නේ. මම දන්නේ ඒ ගැන. නමුත් ඒ පුද්ගලයා ඉබ්‍රාහිම් හාජියාර්, අපි කවුරුත් දන්නවා අපේ රටේ අපනයන කරුවන්ගේ සංගමේ ජනාධිපති සම්මාන ලැබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සම්මාන දීලා තියෙනවා. ඒසා ඔහු සම්බන්ධ වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පිළිබඳ නීතිමය පියවර ගන්න, ඒ පිළිබඳ වහාම නීත්‍යානුකූලව කටයුතු කරන්න. අපේ ආරක්ෂක අංශවල අඩුපාඩු තිබුණා, නියම වේලාවට කටයුතු කරේ නැහැ කියලා චෝදනා මේ තුල නැගුණා. නමුත් මේ සිද්ධිය ඇති වුණායින් පස්සේ විශේෂයෙන්ම අපේ බුද්ධ්‍යාංශය ඉතාම නිවැරදිව මේ පිළිබඳව අවශ්‍ය වාර්තාවන් සකසලා දුන්නා. ආරක්ෂක අංශ මේ සිද්ධියෙන් පස්සේ අවශ්‍ය අත්අඩංගුවට අරගෙන විශාල සේවාවක් කළා, තමන් තුල තියෙන දක්ෂතාවයන් පෙන්වලා දුන්නා. ඒකත් අපි අගය කරන්නට ඕන. මේක මේ කොටි ත්‍රස්තවාදය නෙවෙයි, මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදයක්. මේ සිද්ධියට පස්සේ පැය 24ක් ඇතුළත 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඊයේ රාත්‍රියේ වෙනකොට වාහන දෙකක් අත්අඩංගුවට ගත්තා. ඒක ජාතියක් ආගමක් කුල බලාගන්න නැතුව කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපි ඔක්කොම ජාතියක් වශයෙන් මේක කළා. ඉතාමත්ම හොඳින් මෙන්න මේ ත්‍රස්තවාදයට අපි එකමුතුව වෙලා මේක පරාජය කිරීමයි.